අප මේ මාධ්‍යහමූ පවත්වන්නේ රජය මගින් ඉදිරිපත් කරලා තිබෙන විත්‍යුත් විකාශන නයාමන පනත් කෙටුම් පත පිළිබඳ ආන්දෝල නිට තුඩු දීලතියර මේ පනත් කෙටුම් පත පිළිබඳ අපි පක්ෂේක් සජ්ජන රජ පෙරමුණනි ස්ථාවරය ප්‍රකාශ කරන්නටයි අද මේ පත් පස මාධ්‍යසාකච්ඡාවට මාසමග සහභාගි වෙනවා ජනමාධ්‍යවේදී කේ සංජීව ගේ සමාජ ක්‍රාකාරණියත් ලෙස කටයුතු කරන භාග්‍ය වීරකෝන් එ වගේම නීතිී්ඥ මහෙස් කාං්චනද සිල්වා සහ මම දෙශපානමන්ලේ කරු පරනොවිතාන්න අපි බලාපොරොත්තු වෙනවා මේ පනත් කැටුම් පත පිළිබඳ ප්‍රතිපත්තිමේ තලේ වගේ ජනමාධ්‍ය ෘතිිකයන්ගේ පැත්තින්ක සමාජ මේ පැත්ති සා නීති මේ පැත්තෙන් අපේ කරුණු කාරණා ඉදිරිත් කරන්න දිරිපත් කරල තිබෙන යෝජිත පිත්‍යුත් විකාශන න්‍යාමන පනත්කැටුම් පත මේක දෙදස් විසි දෙක වසරේ කැබිනට මන්්ලට ජන මාධ්‍යමාත්‍යවරය ඇධරිපත්කරු පත්්‍රිකාාවකින් කැබිනට අනුකමටු අපත් කරලා ඒ කැබි කමටුව පනත්කෙටුම් පතක් හදලා ඒ පනත් කෙටුම් පත පිළිබඳ අදහස්ථක් වන්්ඩි කලක මාධ්‍ය ඇතුරට ඇවල ඒ අනුව තමයි මේ කතාබහා ඇතිවෙලා තිබෙන. අපි අපේ පක්ෂේ ස්ථාවරය අපි ක දිහා බලන්නේ අපේ තිබෙනවා ප්‍රතිපත්ති මූලික ප්‍රතිපත්ති පහක් සහ වටනාකම් පහක්. ඒකන් මේ වෘර්ත භාවය කියන ප්‍රතිපත්තිය උඩ වටනාකමෝඩ ඉඳගෙන තමයි අපි මේ ප්‍රශ්නයට ප්‍රවේශවන්. ජනමාධ්‍යය කියන කාරණාව ගත්තුොත්හේම. ජනමාධ්‍යය නයාමණය කියන කරුණ ගත්තුොත් හෙම අපි ඉතාම පැහැදිලිවම ජනමාධද්‍ය ්‍යාමනයක් අවශ්‍යයි කියලා ප්‍රතිපත්යක් හැට පිළිගන්න පක්ෂයක්. ලෝක ජනමාධ්‍යෙ න්‍යාමනය සම්බන්ධයෙන් විවාදයක් තිබුණ. ලිබරල් ප්‍රවේශයකින් එක දිහා බලපුු ඇය ලිබරල් වෙළඳ පොළ ක්‍රමය දිහා ලොකු විශ්වාසකින් කටයුතු කරපු අය කාලෙකට ඉස්සෙල්ල ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වපු අදහස්තමයි ජන මාදයට විශේෂ නයාාමනයක් අවශ්‍යනෑ. ජනමාද්‍ය කර්මාන්තයේ වෙළඳ පොළ මගින් නියෝජ නි්‍යාමණය වෙනවා. ඒවගේම තමයි ග්‍රාහකය, ජනමාධි ග්‍රාහකයා පාඨකය එයාට කැමති නම් ඔහු තමන්ගි මාධ්‍ය බලනවා අකමැතිනම් ඒක වහළදානෝ. ඒහින්ද මේක සමාජයේ විසින්ම න්‍යාමණය වෙන දෙක් විශේෂ න්‍යාමණයක් මේකට අවශ්‍යනය. අවශ්‍යනම් තිබියුත්තේ සොයං නි්‍යාමණයක් පමණයි කියන අදහස කාලා අන්තරය ඇතිස්සේ ජනමාධ්‍යකරුව ඇතරි ජනමාධ්‍ය ආයතනයක් අතර යවගේම ජනවාධ්‍ය විශය උගන්වන විශාන තුළි කතාවෙච් අදහසත් තමයි විශේෂ න්‍යාමණයක් අවශ නෑ සොයං ්‍යාමණයක් තිබුණුත් ඇති කියන අදහස තිබුණ. හැබැයි අද මුළු ලෝකෙම මේ අදහසත් එක් නෑ මොකද ඔය කියන සොයං ්‍යාමණය සිද්ධ වෙන්නෙත් නෑ හැම තැනකම දියුණන්රටවල නොදියන්රටවල ඕනම රටක. ජනමාධ්‍ය ආචාර ධර්ම ආයතන මට්ටමින් දෙශපාන ආර්ථකය මට්ටමින් ජනමාධ්‍ය කරුවන්ගේ මට්ටමින් ආචාර ධර්ම උල්ලන්ගෙන වෙනවා විශාල ප්‍රශ්නයක් ජනමාධදයවල ක්‍රියාකාරත්තු නිසා සමාජමය හානනියක් සිද්ධ වෙනවා එමනිසා මෙ නීතියෙන් බලගැන්ඩුන ්‍යාමනයක් තියෙන් ඕනිකෙන අදහසට මුුණු ලෝකේම ඇවිලතියෙනවා හැබැයි ඒ නීතිීම් බලගැන්ඩුන න්‍යාමනය අත්තනෝමතික නීතියක් යටතේ සිද්ුවෙනවන ම ආ්ඩුව අදගෙඩියක් හැටි ්‍රියාත්ම කරන න ඒතන් නැවත් සමාජයට හානයක් සිද්ධුව වෙනවාඒ හානය තමයි ජනතාව තොරතුර දැන ගැනීමේ අයිතිය උල්න්ගැෙන වෙන ජනමාධ්‍යමකින් ක්‍රියාත්ම කරන. ඒවගේමතව මනිසුන්ගේ අදහස් පකාස කිරීමේ අයිති නැතිවෙලායනො. ආණ්ඩු ක්‍රම ත මූලි අයිතික් හැටි මාද පිළිගන්න පුුවන් ජනමාත නිදහස ල්ලන්ගැෙන වෙන්ඩ පුලුවන් අත්ත නෝමතික නීතියකින් මේ නියාමනය සිද්දුව. එම නිසා අද ලෝකේම ඇවිල්ල තියෙනවා එක පැත්තක න්‍යාමණයක් අවශය කෙන දහසට ඔක්කොමැවිල්ල ඉන්නවා ඒවගේ මතමයි න්‍යාමනය හුදු රාජ්‍ය න්‍යාමණයක් නෙවෙයි එක සහන්‍යාමණයක් වෙන්ට සහන්‍යාමනයක් කියලා කියන්නේ කෝරගුලේෂන් කියන්නේ පරදු පාර්ස සියල්ලම. ජියත් ඇතුළුව ජනමාධ්‍යයට සම්බන්ධ ජනමාධ්‍යායතන ෘථිකයෝ ග්‍රාහකයෝ යිසිියල්ලම නියෝජනවන පරදු පර්ශ සියල්ලම ඒක රාසිවෙච්චි සහනියාමන යන්ත්‍රනයක් අවශය කියෙන තැන්ට තමක් දැවිල්ල තියන්නේ එම සහ්‍යයාමන යන්ත්‍ර නඳද ලෝක අප කලාපය ගොඩා කටු කලල හදාගෙන තිබෙන. ඉති මෙන්න මේ වගේ පසුබිමක ඉඳලා මේ ආණ්ඩු මෙවිලා විදිරිපත් කරලා තියෙන යෝජිත කෙටුම් පත විද්‍යත් ්‍යාමන කෙටුම් පත දි්‍යාාවි බලන්න ඕනි ලංකාවේ ජනමාධ්‍ය න්‍යාමනය සම්බන්ධින් තිබෙන න්‍යාමනයන්තරණ හරි දුරුවලයි. මු විද්‍යුත් මුන්ද්‍රරිතමාධද නයාමනය කරට ආයතන දෙකත් තිබෙනවා පොුවත්පත් පැමිණිල්ලි කොමිසම සහ ප්‍රෙස්කවන් සිල්ලික පුවත්පත් මණ්ඩලය එකක් බලතල නැති අක්‍රී ගඩක් දුරුවල ආයතනය කනිිතක ඉතාම තද අත් නොමතික බලතලතිය ආයතනයක් නිසා ඒ ආයතන දෙක ගැන ලොකු අද ප්‍රශ්න මතු වෙලා තිබෙන කොමරි එහෙම හරි පුවත්පත් මාධ මුද්‍රත මාධ්‍යය නයාමනය කරට ආයතන දෙකක් තිබෙනු. නමුත් විද්‍යුත් මාධ්‍යය නයාමනය කරන්න කිසි ආයතනයක් නැහැ. එතකොට මෙන්න මේ කාරණාව දිහා බල්ලගොර වෙලා කාලාන්තරයක් තිස්සේ ලංකාවේ සාකච්ඡාවක් ඇවිල්ල තිබුණා මේ විද්‍යුත් මාධ්‍යය හොඳ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාමයන්තරනය අවශ්‍යය කියල විද්වත්ව අදහසිිර පත් කල බෙන. කියට කැමති අපි යාපාලන ආණ්ඩුව කාලි කටයුතු කරන කාලෙ සහනියාමනය අන්තරනයක් අපි යෝජනා කරල තිබුණු ඇවගේ මතම මේ සම්න්ධෙන් අදලක දැනමක් හදල තිබෙනවා ප්‍රතිපාත් ඇදල තිේෙනවා ඒ සියල්ලටම පයිංග හලයිවරොලා ආණ්ඩුව අද ඉතාමත්ම ජනමාද්‍යටික ආණ්ඩුවේ දේශපාලන අධිකාරියට නතු කරලා අත්තනෝමතික ඒවා පාලනය කරන්න පුළුවන් ලයිසන් ය ඕෝන වෙලාවට න මාධිකරුවගේ අපහෝසිර්ඩ පුළුවන් කරර්මාන්තේ බිඳව වට්‍රල් දාණ්ඩ පුළුවන් දේශපාන වශයෙන් ජනවාධිකාරුවන්ගේ පලිගන්නට පුළුවන්ගෙන ආකාරය දැඩි අත්තනෝමතික න්‍යයාමන පනතක් අරගෙන ඇවිල්ලති වෙනවා මේ හොඳ වැඩක් කරන්්ඩ ඉතාමත්ම හොඳ වැඩක් කිරීම මුවාෙන් ඉතාම දැඩි මර්ධනකාරී පණතක් ඇවිල්ලතිෙනවා. මේ ආණ්ඩුවේ මේ මඇතකාලී නිතිහාසයගත්තොත්තේම ICCPR පනතාව භාවිතා කරනවා. අපි දැක ඉතාම දැඩි ස්‍රස්තවවාද මර්ධන කිරීම ුවම තාම දැඩ ්‍රස් විරෝධී පති සත් පනක් ලෙක් ගැල්ල ද ර ගන ෙරුදගන ජනත විරෝදධ නිස වගේ තමයි දක් දෂ විරෝධී පනතක් ක ගැල්ල තිෙනන එකහත් අපි වල බල තිබුණන තාම දැඩි ආකාරයට මාන හහිමික මුල්ලන්ගෙන ආකාරය ගන්ති දාල තියනවා. තීමම ගත්තාන් පසේ මේ ඔක්කම ය එක පාරකයන්නේ. මේ අණඩුවු කටයුතු කරන කටයුතු කරන කිරිදමයක් තිබෙනවා. රිත්ම ඇතුළෙ බෙනි නතාවගේ සිවිල් දේශපාලන අයිතිවාසිකම් මාධ්‍ය නිදහස ආරක්‍ෂා කිරීමනෙවඒවා පොළුවන් තරන් උල්ලංගනය කළල්ලා දැඩි මර්ධනීය පාලන තතශ්‍රයක් ස්ථාපිත කර ගණ්ඩ. ොර අපට පේනවා මේ විද්‍යුත් ඥයාමන පනත ගේන්නෙත් ඒවාගේ අරමණකින් එතුව. එමනි නිසා අපේ ප්‍රතිපත්තියක් හෙර අපි දකිනවා. නෝතන ලෝකයේ ජනමාධ්‍ය න්‍යයාමනය වෙන්ඩෝනි සානියාමනය කියන මූලධර්මය මත. නත් දැඩි අත්තනෝමතික රාජ්‍ය ්‍යාමනය කියන මූලධර්මය මත පදනාවෙලා දැඩි මර්ධන නීතියක් හැටිටක ගේෙන්ඩ හදන නිසා. මේ ස්වරූපෙන් මේ පන්නත ආවොත් යට අපේ විරෝධතාවේ අපි ප්‍රකාශ කරනවා. එ හැකි උපරි මට්ටමට අකුලා ගැනීම සඳහා. අපි වැඩ කරනවා කියනෙක් අපි මතක් කරනවා. ඒවගේ අපි වේචනයෙන් අතර වෙන්නේ නෑ. අපි ඒ සම්බන්ධී කරන්් ඕනි මනො අධදිකිලිවරවෙලා ොඳ නයාමණයන්තරයක් හොඳසාහ ්‍යයාමණයන්තනයක් හදාගන්නන්නේ කොමද කියෙන කරණයට. අපි අපි පළදා යෝජනාටිකක් ඉදිරිපත් කරනු. අපි නීතිච්ච මහෙස් කාංචනය යෝජනාවොනෝදකල පැදිලි කරයි. එම නිසා අපි මූලික වශයෙන් පිරිපත් කරන්නේ මේ වෘත භාවය. අහණ්ඩුවේ විවෘර්ත භාවය. න කාර ැඩී ලෙස අභෝගයට ලක්වන ලාවක්ක මේක පිටිපස්සේ සැඟවුණ දේශපාලන අදහසක්, සැඟවුණු දේශපාලන මර්ධනය පිළිබඳ අදහසක් තමන්ට අනවශ්‍ය තමන්ට කරදරයක්ය කියල හිතන නමාත් ජායතන වහලදාන්ට නැත්තං ඒවා තමන්ගේ සපත්තුයටට ගැනීමට කූට ලෙස ක්‍රියාත්ම කිරීම අරමුණින් යුතු සකසා ගෙන තියෙන. පනතක් බහව අපට පෙන්නවා එම නිසා මේ පනත වහාම අකුලාගෙනකොර වෙලා සියලු දෙනනාගේමසාාභගිතයෙන් ුතු හැමද නාගම අදහස්ශවීමම සලා ලෝකයේ අද පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සහනියාමන මූල ධර්ම මත හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පනතක් ඉදිරිපත් කරන්නට කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනු. මේ පන පන ක්‍රියාත්මක වුණු දැඩි ලෙස ජනවාදී ෘතිකයන්ගේ ස ජනමාධ්‍ය ආයතන වල අනාගත්තයට ලපනවාම යා කාරම ක්‍රියාත්මක කළොත්යේ මංක ඇමති මේ පනතගැන මුලින් ජනමාධ්‍යවේදයක්විති අධස්ථක් වන්න. මුලින්ම කියන්නන්නේේ දැ මම ජනමාධ්‍යවේදයෙක්. ඒවගේම මම ජනමාධ්‍යය ඉන්ගේ උෘති අයිතිවාසිකම වෙනුවෙන් වැඩ කරන සංවිධානයක සාමාජිකෙ සහ අනතුළත් දරන්නගෙනෙක්. හැබැයි මේ මෑතක මේදැන් සතිකර දෙකට කලින් මේක ගැන මේ ආන්දෝල්නයක් ඇතිවෙන්න කලින්. අප මෙහම දෙයක් හැදිනවදකීලවත් ජනවාතිවේදීින් ඉති අපි දැහි තියෙන. තවට විශාල ප්‍රශ්නයක් තියෙනවා. දෙදා විසිසදක අල්ගෝස්ත මාසින්දල තමයි දැන් අරුණු හෙළිදරව වෙලා තියෙන විදිහට පනතහදනක ආරම් වෙලා තියෙන්නේ ඊට පස්සේ විජේදස රාජ පක්ෂ වර්තමාන අතිකර නමාත්‍ය වරයාගේ ප්‍රධානත්තය අනි කමිටුවක් මේකට වැඩකරලා තියනවා. ඒක ප්‍රතිාල විර තමයි දැම් මේක එලියටඇඉල්ලති. ඉදස රාජ පක්ස සෑහෙන්න පනත්්‍රමාණයක් පවහුගගේ කාලගෙනාව. ඒවා ඒ සෑහෙන්න විදියට සමාජය කතාබහට ලක්ුණා ඒවගේම මේගත් දැන් කතාබහට ලක්වෙලා තියෙනවා. ජනමාතවේදීක් විදිර මමවා මේ න්‍යාමණය ගැනැහොත් ම කියන්න යෝ නියාමණයක් අවශ්‍යයි. නයාමනයක් අවශ්‍යයි. එතකොට ඇයි අපි න්‍යාමණයක් අවශ්‍යය කලග කියන්නේ. විේෂයම ජනමාධ්‍යවේදී විදිට මට සහ මගේ සෞෝධ ජනමාධවදීන්ට පහුගේ කාලේ විශාල ප්‍රශ්නය ඇතිබුණා ඒඇන්නේ. මොකද ඇතිපිචි ප්‍රශ්නය. මිනිස්සු අපෙන් ප්‍රශ්න කළන අර ගඟෙන් නය මතුනේ කොහොමද දෙම්ඹල වාර්තා කර තියවා නයෙක් මතු වෙලා තියනවා. ඊට පස් අර මොකදද පැලෝපියනාල මිරි කළ කාන්තාවන් මඳ භාවයට පත් කරන්නේ කොහොමද. මේවා මෙන්න මේ වාර්තා කරණය නිසා. ඔුගේ කාලේ නමාධ්‍යවේශයෙන් විශාල වශයෙන් විශේෂයෙන් මාධ්‍ය ආචාර්ධර්ම අනුව ජනමාධ්‍ය භාවිතාවගේදෙන මාධ්‍යවේ දී සෑහෙන් අ අපාසුතාවයට පත්වුණා එතකොට මාධ්‍යය කියල කියන්නේෙ පි දන්න දැ කාේ හැමෙක්ම බිස්නස්ස එකක් මාධ්‍යක කියැෙ බිශනස්ස එකක් හැබයි මාධද්‍ය කියෙන ලවේ විිසක එකක් නෙමේ මාධ්‍යය කියන්නේ ලැවරයා විකුණ නොෝගේ එකක් නෙමයි මාධ්‍යය කියන්නේ එකන්නේ මාධ්‍ය ලුවන් ජන පනස වෙනස් කරන්නේ ජන මතේ වෙනස් කරන්න. මත නිෂ්පාදනය කරන එක තමයි මාත්‍යහාර කරන්න. අද මත නිෂ්පාදනය කර එක. එතකොට බිශ්නස එක ඇහිලා අ ලැවරයා විශ්නස්සකත්ක සංසන්ධනය කරලා වැඩ කරන්න බෑ. ය නිසා මේ බිශනස ගැන අපිට වෙනස් විදිහයට හිතන්න වෙනවා. ලෝකයේ දියුණු රටවල් වගේ නොදියුණු රටොලුත් මේ වෙනකොට මේ විි්නස්සේ ගැන වෙනස් විදියට හිතලා. මේ අනපනත් සම්මත කරගෙන තියනවා. එනිසා අපි කියන්නේ ඔහු ජනවාධ්‍යවේදීන් විදියටට මාධ්‍ය න්‍යාමණයක් අවශ්‍යයි. නි්‍යාමනය ගත්තහං න්‍යාමණය අපි දන්නවා ක්‍රම දක් තියනවා දැං විශේෂයෙන් මෙය අපි කතා කරන්නේ විද්‍යුත් විකාශන න්‍යයාාමන අධිකාරී ගැෙන. එතකොට මේ සංකඛ්‍යාත දෙන වි සංක්‍යාත කොහොමද දෙන්නේ කියන්නේ අපට නි්‍යාමනය කරන්නකල අපි දන්නවා දැන් මංහිිතන්නේ ලයිසන් හතලිහකට ික්ිෙරද තින මත ඉත් විය ඇති මරවිලට ඒ දීලතියන්නේ කොහොමද ඒ ලයිසන් එකකට එකක් වෙනස් සමි දන්න සහර ලයිසන් නොලට අනුව ප්‍රෝෘත්ති කියයන්න බෑ හැබැගුල පෘත්ති කියයනවා ද සමර බලයිසන් නොල එක කොලේයි සමහර ලයිසන් නොලො තිහායි දෙකයි හත ලිහයි කොහොම දෙහ වෙන්නේ එහහින්ද මේ ලයිසන් දෙන එක මේ සංක්‍යයාත කියලා කියන්නේ හජනතාවගේ දේපලක් එතකොට ඒ අනිවාරයම න්‍යාමනය වන්න ඕනි. පෞගේ කාල කොමත් දුන්නේ දේශපාල පක්ෂවලට දුන්නා දේශපාලන හිතවත් කංවලට දුන්න ලයිස එතකොට ඒ ලයිසන් දෙන එක අනිවාරයම න්‍යාමනය වෙන්න ඕන එක. දෙවනි එක තමයි අන්තර්ගතය න්‍යාමනය වෙන්න ඕනි. මංහිතාන මේ පනත යෝජනා කරන ගොඩක් ේවල්තියනේන්තර්ගතය න්‍යාමනය සම්බන්ධය හිතන විදියට. එතකොට අන්ර්ගත අනිවාරය න්‍යාමයවෙන්න ඕනි. අන්තර්ගතය අනිවාරෙන් ්‍යයාමණය න්න නහම අන්ර්ගතය නයාමනය වඋුණානං අර පහුගේ කාලේ කැලි ගෙන් අයි මතුවෙන්න විදිහක් නෑ. එන් අපිගැ අන්තර්ගතය අනිවාරය නයාමනය වෙන්න ඕනි හැබයිඒ න්‍යාමණය කරන්න කොහොමද අන්න එකයි වැදගත්තෙන්. එතකොටඒ න්‍යාමනය කියන එක වෙන්න ඕන ජනමාධ්‍යවේදීන්ගේ ඒවගේම ජනමාධ ආයතනවල එකගතාවයක්කුඩ හදන යාන්ත්‍රණයක් මත. ඒ සියලු දෙනා සම්බන්ධ වෙච්චි ජාන්ත්‍රණයක් උුඩ මයි ඒක නිර්මාණය වෙන්න ඕන. එහම නැතුව ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් කාරයාලේ තියන පොඩි කාමරයක හතර පස් දෙනෙක් එකතු වෙලා කරන්න වැඩක් වෙන්න බෑ. ජනාධිපතිවරයාට විරුද්ධුව යම් ප්‍රෞෘෘතියක් පල කලා කියලා ඒ ලයිසන් එක කැන්සල් කරන්න ඒ අන්න ඒක නං ඒ හද නියාමන අධිකාරයේ මේ බලාපොරොත්තුව මඟිතන එහෙම පනත් අපිට අවශ්‍යනය. ඉඳ ප අනිවාාරයම න්‍යාමණයක් අවශ්‍යයි. එ නියාමනය සිද්ධ වෙන්න ඕනිේ ජනමාධ්‍ය ප්‍රජාව ඒවගේම අයිතිකරුවන් ඒවගේ සමාජය මේ සියලු දෙනා එකතු වෙලා නිර්මාණය කරගන්න ආකෘතියක් නිර්මාණය කරගන්න මුඩල්ල එකක් රහ තමයික සිද්ධ වෙන්න ඕනි. දැන් ඉන්දුඩින්සිය වගේ රටවල්ලොල මේ වෙනකොට ඒවගේ දේවල්. මේ නිර්මාණය කරල ය පෞත්වාගෙන යනවා. ඉන්ද අපිට ඔන්නන් ලෝකයේ ආදර්ශ ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙන. එතකොට එහෙම කිසි දෙයක් නැතුව. ඉතා අත්්‍යනෝකමතික විදිහට මකද ත්‍රස්තවාදය වැලක්වේ මේ පනත සම්බධ කරගන්න බැරුවාට පසේ ඒක එත්වා ගන්දි ඒ තිය දෙවලුත් ඔබල අතනෝමතික විදිට හදිස මේ වගේ ගන්න හදනවට ජනවා ප්‍රාවිදිට මග තන පි හවම විුද්ධ. ඒ නිසා විශේෂයම ජනවාධවේදීන් විදියට නිය අනාමණයට විරුද්ධනය ියාමනය අවශ්‍යය කෙන හැවෝමි ඉන්න. මාධ්‍ය ආචාර්ධර්ම මත පදනං වෙලා මාධ්‍යිකරණය නියල වන ජනනාතිවේදීන් මේක අත්‍යවශ්‍යයි කියල කියනවා. හැබැයි ඒ කවුරුත් කියන්නේ. ජනාධිපතිවරයාට ැත්තන් පවතින ආණ්ඩුවට හිතවත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරගන්න නං. මේ පනත් හදන්න ඒකට අපි හැවෝම විුරුදත්තයි. නිසා අ දැ මේක තිය ශේෂ අසත්්‍ය ප්‍රවත්තික යන්නේ මොකක්ද. අසත්්‍යය ප්‍රවෘත්තිකයන්නේ සත්්‍යය කියනකට මොකක්ද තියෙන නිර්වචනය. මෙ මේ වගේ දේවල් දිහා මේ පනත බල්ලා තියෙන විතිය මොකක්ද ද මගේ මගේ මම යම් දෙයක් දකින සත්ත්‍යයන මේ තව කෙනෙ දකින්න පුළුව කොහොමද නිर्वाශය කරගන්න. මේ වගේ බරපතල ප්‍රශ්න පනත තියනවා. එනිසා මේවා ගැන පुළල් සාකචक අවශ්‍ය, पළ සාක අවශ. ව्य वि වගේ खने ක බुද्ධමතු ्य . ංंगහිතන්නේ विशाල සා මगीන් मතන්නේ මේ පනතक නිර්माණය කරගන්න ඕ. එනිසා පනतेपाා කියන්න අප. දියුණු පනතක් හදාගන්න පුළුවන් අපිට ශක්තිය තියෙනවා ඒ නිසා මං කියන්නේ. අපි එකතු වෙලා ඒ දියුණු නිියාමන පනතක් හදාගන්න අවශ්‍යයි ඒකට මහිතානයේ පක්ෂයක්විදිට අපිත් සහහි දෙන්න ලෑස්ති. එනිසා අන්න ඒකට ආණ්ඩු ක්‍රියාමාර්ග ගන්න කියන යෝජනා තවයි ජළමාතය විදීකිදිරට මම කරන්න. අද දවසේ එක්ත් චන්රජ පෙරමණු දිට කතා කරන්නේ විද්‍යත් විකාශන න්‍යමන පනත්කෙටුම් පත සම්බන්ධින් මේ සම්බන්ධෙන් සමාජය විවිධ මතවාද යහපත් සහ යහපත් කියෙන ප්‍රතිචාර දෙකම සමාජය තුළ කතා බාට ලක් වෙනවා. හැබයි සාමාන්‍යෙන් විකාශ ආයතනයක මාධ්‍ය හැසිරීම කියෙන එක ගැන කතා කරුවොත් ඒ ආයතනය විසින් හදාගත්ත සොයන් වෙනයක් හැමමාආයතනයකට තියෙනවා. ඒකනි සතමයි මාධ්‍යායතනයක් හගත් මාධ්‍යායතනයකින් වෙනස් වෙන්නේ. මේ ස්වයංවිනය ඇතුළේ තමන් වාරණයක් දාගෙන තියෙනවා ඒ අනුව තමන් ඒවාරණයේ දාගෙන තියනන්නේ ප්‍ර උත්තිවලටද වැඩසටහන් වලට ටෙලිනාටිවලටද විකාශනය කරන වෙනත් සිනමාපට හෝ වෙනත් වැඩස්රහන්වල්ද කියනෙ එක ඒ මාධ්‍යයතනය සතුව තියෙන තීරණයක්. හැබැයි මේකෙදී රටක රාජ්‍යයට යම්කිසි වගකීමක් තියනෙනවා අපි පිළිගන්නවා මාධ්‍යායතනය සම්බන්ධින් යම් කිසි භූමිකාවක් තියනවා ක්‍රියාත්මක කරන්න. අන්න ඒ භූමිකාව ඇතුළේ සියලු පාර්ශ්වයන් එකතු වෙලා. අර සංජිව කිව්ව වගේ මේ එක කාර්යයාල එක එකතුලා සීමිත පිරිසක් විසින් ගන්න තීරණ නෙවෙයි සමාජ මාධ්‍ය ක්‍රාකාරින් සිවල් ක්‍රාකාරින් මේ ක්ෂේත්‍රය පිළිබඳ ශෂාඥයෙන් මාධ්‍ය තන ප්‍රධාන මාධ්‍යවේදීන් මේ වගේ හැම්ම පිරිසක්ම ඒකරාශී කරගෙන මේ නියමණයන් සම්බන්ධයෙන් ඒ පාර්ශයන්ගේද අදහස් එක්ක මේ කාර්ය සිදුකරමින් තමයි රාජ්‍යක් න්‍යාමණය සඳහා මැදිහත් වෙන්නට අශ්‍ය වෙන්. ලංකාවේ මාධ්‍ය නියාමනය කියන කාරණය තියෙනනි තාමත්ම දුර්වල තැනක අපි දන්න මාධ්‍යායතන ගත්තො. මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් විධ දෝෂයන් අපි පසුගේ කාලේ පුරාවම පුරාවටම වාර්තාකරණය සම්බන්ධින් හෝේවා විධ වැඩසටහන් සම්බන්ධින් හෝවේවා වෙනත්දේවා සම්බන්ධින් හෝේවා අපි. සාමානින් ැතිවරණයක් ලංගවෙන කොට හෝවේවා නැත්තං මැතිවරණයක් ප්‍රකාශනය කරන්නට නියමි කාලයක හෝවා රටේයම් කිසි ආර්ථික අස්ථාවරත්වයක් තියෙන අවස්ථාවක හෝවා මාධ්‍යයේ හැසිරීම අපි හොඳට දැකළ තියවා.තොකොට මේ සම්බන්ධයෙන් මේ නිියමනයට රාජ්‍ය මැදිහත්වීමේ අරමුණ මර්ධනය නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක යහපත් ලක්ෂණයක් කියන කියනකාරණය සම්බඳන් අපිට එකඟ වෙන්නට හැකිියවක් නෑ. මෙතනදී වඩාත්ම වැදගත්වෙන්නේ මාධ්‍යහිමියාගේ තියෙන ප්‍රකාශන අයිතිය වගේම පුරවැසියාට තොරොතුරු දැනගණඩ තියෙන අයිතිය සාක්ෂාත්වීම පුරවයාය තොරොතුරු ලබාගන්නේ කහොමද කියනෙක සම්මනෙන් පුරවසිර්ථයෙන අයිතිය. අපි මේ පනත්කෙටුම් පත ගැන පොඩ්ඩක් විමසල බැලුවන් ම මේ පනත් කෙටුම් පතති තියෙන දවල් මොවද කියල බැලුවෝ පස්පුද්ගල කොමිසමක් පත් කරන මේකද ආණඩු ක්‍රම ්‍යවස්ථා සභාව අනුමැතියත් ඇතිව ජනාධීපතිවරයා විසින් සාමාජකයන් තුන් දෙනෙක් පත් කරන ට අම තරව නිලනොවන සාමාජිකයන් දෙන්නෙකු ජනාධීපතිවරයා විසින් පත් කරනු ලබනා මේක හරියට බැලුවත් හොඳට කල්පනා කල්ල බැලුවොත් මේ පස් දෙනාම පත් කරන්නේ ජනාධීපතිවරයාගේ පත්වීම් සහ ඕනෑම වෙලාවක විශමාචාරය මත පද නම් වෙලා ඔවුන් වත් කරන්ඩ ජනාධීපතිවරයාට බලයක් මේකෙන් ලබාදීලා තියෙන. ල අපි බලම්ම පපත්‍ර බාන ක්‍රමවේදය සම්බන්ධය සාමාන්‍යෙන් ලෝක අන්තර්ජාතික තත්ත්වයානානුව අපිගත්තොත් ගුවන් ඉදිලි බලපත්‍රයක් නම් අවරදු පහකට සහරපහහි බපත්‍රයක් නං, අවරුදු හකට වරක් අලුත් කිරීමක්තමයි සිද්දවෙන්නේ. හැබැයි මේ පනත්කෙටුම් පද අනුව අවරුද්ධකට වරක් මේ බලපත්‍රය අලුත් කරන්නට අවශ්‍යය කියන්නේ හොඳලමයාගේ හිටියොත් පි ළඟ අවරුද්ධත්තු යට සලකනවා. නරගළමයෙක්ුුණොත් අපි අපේ සැලකුම් ලබාදිින් නෑමගේ කක් තමයි මේක අදහස් වෙන්නේ කොහොමද මේ පනත්කටුම්පද කියේවල බලූතුකට තේරෙයි මේ පනත්කරම් පද හොඳළමව කොමද නිර්වශණය කරලා තියෙන කෙක් සම්ඳන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට බලපත්්‍රය ආවලංගු කර නිර්ණයක ගැන අපි කතාකරෝ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය මහජනසාමයට හානි නොවන විදිහට මේ විකාශන තත්වය පත්වාගෙනයාම කළයුතුයි කියල කෙටුම් පතේ සඳහන් වෙනවා මේ ලේවෙල්ලේ මොක්ද ජතිකාරක්ෂාව කෙන අදස්ෙන මොනමගේ කාරණාවක් සම්බන්ධද ජාතික ආර්ථික ක කියන කාරණාව සම්බන්ධය අදහස්සෙන මොක්ද කියෙනෙක කාරණ සම්බන්ධෙන් නිර්වාචනයන් ඉදිරිපත් කල්ලා නැහැ. එතකොට යම් කි විදිියකින් ආ්ඩුවටෙරෙහි මහජන විරෝධයක් සිද්ධ වුණොත් නැත්නම් යම් කිසි දේශපානු විවාධයක්වෙන්න පුුවන් ඒම නැත්තම් මේ වගේ අදහස් දැක්වීමක් පවා විකශණය අත්හිටුවන් නිසා මාධ්‍ය අතනයේ විකාශනය අත් ටුවන්ට. රාජ්‍යයට බලය ලැබෙන මේ පනත් කරුම් පතතුල. අපි උදාහරනයක්ක දිරගත්වත් පහුගේ කාලේ රට්ට පුරාම නැගුණු ජනාරගලයන්.ඒවගේ ජනතාවගේ විවිධා දහස්. ඒවගේම විවිධ මාධ්‍ය හමුවන්. මේ වගේ දේවල් සජීවව ප්‍රචාරය කරත් ජනවවාධ්‍ය අතනයක් තුලින් නඕනැ වෙලාවක බලපත්‍රය හස කර මේ තුළින් බලය ලැබෙන ෝි සරලව ගත්තු. දෙදස් ද හතවර්ශය. පිදක් එක්තර ප්‍රසිද්ධ මාධ්‍යායතනයක බලපත්‍රය අහිමි කලාා හැබැයි ඒ වගේ අවස්ථාවකද අදාළ හිමිකරුවා තමන්ගේ දේශපාලන තේරීමම වෙනස් කරලාට පස්සේ ඔුට බලපත්‍රේ ලැබුණත්ක අපි දන්නවා දේශපාන අත පැවීම යොදාගන්න පුළුවන් මොනවගේ කාරණාවන් සම්බන්ධයෙන්ද කියලා අපට ගන්න පුළන් ආසන්න මුදාහන්නේ තමයි ඒ මාධ්‍යායතනය සම්බන්ධ තත්ත්වය. දැන් මේ ඔක්කොමත් එක්ක අප බල වාහන සහ ගුවන්විතුලි කියන විද්‍යත් මා්‍යන්කට පමණයි මේ පනත් කෙටුම් පත අදාළ වෙන්න. හැබැයි සමාජ මාධ්‍ය YouTube වගේ මාධ්‍යන් වලට මේක තවම අදාළ කරලා නෑ. මේ ලියවිල් අනුව අපිට නි්‍යයාමනය කරන්න පුළුවන්ගන්නේ අර මාධ්‍යන් දෙක පමණක් වනාාට අපේ රටේ මිනිස්සු තොරතුරු දනගන්නේ රූපවාහිනීයෙන් සහ ගුවන් විතුලිින් විතරක් නෙවෙයි. බොහෝ දෙනා. මජ ද්‍යව ො ලහින්න අප බොස්සේ විද YouTubeු නාලිකාවස්සේ.වගේම අන්ර්ජාතික නාලිකාවන් සේ අපි තොරතුරු ලබාගන්නව සහ තොරතුර දැනගන්නවා. එතකොට මාධ්‍ය න්‍යාමනය සම්බන්ධයෙන් මේ වගේ තත්ත්වයක් පවදෙද්දි, නවමාධ්‍ය ඔස්සේ තොරතුරු ගලායේමෙදීේ තොරොතුරුර නිරවද්‍යතාව මොනවගේ වෙයිද කියනෙක සබන්ධයෙන් ගැටලුවක් තිබුණත් මේ වගේ ක්‍රමවේදයක් ගුවන් ඉදදිලයට රපවානහියටට විතරක්. අදාළ කිරීම පදනම මොකක්ද කියේනක මෙතනදි මතුවෙන්න පුළුවන් සරලම කාරණයක්. ඒ වගේ තත්ත්වයක් තුළදී මේකෙ ඊළංඟ දිගුව එන්නේ සමාජමාධ්‍ය වාර්ණයට ද කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා බොහෝ වෙලාවට අපි දැක්කා ලංකාේ තීරණාත්මක අවථාවනවලදදි සමාජ මාධ්‍ය හැසිරීම තුළින් බොහෝ තීරණ වෙනස් කරන්න ට දශපානය තුළ සමාජය තුළල සස්ෘතිය තුළ රට නීතිය තුළ බහෝ වෙනස්කම් ඇතික කරන්න සමාජ මාධ්‍ය තුළින් ප්‍රබල පීඩනයක් එල්ල කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි සමාජමාධය කියලා කියා. එතකොට මේක ඊළඟ පියවරවෙන්නේ YouTube ඔබ්කට ෆස්බුක් එකට අත්ත ැබීමද කියන ගැටලුවත් අපිට තිබෙනවා. ඉතිං මනුස්සෙගගේ සිතීමේ නිදහස්ස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාෂණය නිදහස් ආණඩු ක්‍රම වස්ථාව තුළින් අපිට ස්ථපනය කරලා දිලතිරේ නිදහස්ස ඒ පහගේ කාලෙම පි කතා කරා හිෙතකට මිනිහෙකුට හිත්තන්ඩ තියෙන නිදහස කියල කියන්නේ ඒ මොනස්ස තොරොතුරු නිදහසේ ගලාගෙනටත් ඕනි. නිදහසේ තොරොතුර ගලාාගෙනනාවොත් විතරයි මනොසට නිදහස හිතන්ඩ පුළුවන් වෙන්න. තොර තොරොතුරු නිදහසේ නොලැබෙන රටක නිහස් චින්තනත් වල්වැදන. මොකද සීම සහිත ප්‍රමාණයක විතරයි අපි තොරොතුරු ලබන්නේ. ඒක කියන්නේ අපි ආපහෝ වහල්ලො ටිකක් එලියට දන්න හදන. දැන් මේකෙන් වෙන්නේ අප පහුගේ කාලෙම සටන් කරපු ොහෝ තරුණ තරුණියන් පාරට බැහල හඩනගපු සිිස්ටම් චේන්ජක වෙනුවට සිස්ටම් එක අපස්සට හැරවෙන එක කියල තමයි මට කියන තියෙන්නේ අවසානශය සහන් කරන්නවන ගුවන් තරංගයක් කියලක කියන්නේ මහජන දේපලක්. මේක අපේ බදු මුදලින් තමයි මෙහැම දෙයක්ම නඩත්තු වෙන්නේ. ඒක අවභාවිත කරන්න කිසිම රාජ්‍යයකට රිජුව අවභාවිත කරන්න බෑ. එතකොට ඒ නිසා විකාශනා අධිහරී පනත වගේ ලස්සන නමක් දාලා, මාධ්‍ය අයතනවට නාස්සනෝ දමන්න යාම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නෙවෙයි නමුත් අපි පිළිගන්නවා මේ විද්‍යුත් මාධි නයාමනය අනිවාරෙන්ම සිද්ධවෙඩ හනනි හැබැයි ස්වාධීන කොමිසමක් මගින්. ඕනමදේකට යම්කි පාලනයක් තියන්නට ඕනනි කියලත් අපි පිළිගන්නවා අ සීමමාන්තික නිදහස හෝ බලය කියන්නේ යම්කිසිදේකට හෝ කෙනෙක්ට දෙන විනාසකාරී ආයිදයක්. තොට ඒවගේ අත්ත්වයක් ඇතුළට චෙක්න් බ. හොද මේ තුනයරගනිි නිස්සරහට යන්නන්නේ පනක් තුළි නෛතික ප්‍රතිපාදනයක් තුළින් කියේක පෙළිබඳව ආණඩෝ මීට වඩ සැකිලිමත් වේ තුයි ලි යෝජනා කරනවා. අපි මතක් කරන ජනමවාධ්‍ය යාමනය සහ ජනමාදධ්‍යවල ස්වාධිනත්වය කෙලක එක කාරණයක්වේඒක කාරණ දෙකක්. මේ පනත්කෙටුම් පත හරහා අනාගතයේ පත්තන ජනාධීපතිවරුන්ට, රාජනායකන්ට අනවශ්‍ය බලතල ලබාදනවා. මාධ්‍ය නයාමණනය සම්බන්ධයෙන් සහ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන්. එනිසා අප අපේ යෝජනාවෙන් අප පිල්ලන්නේ මාධ්‍යෂේත්‍රයේ ආරක්ෂාවඩුවේ. මාධ්‍යවේරින්ගේ රැකියාව සුරක්ෂිත භාවය ආරක්ෂාවෙන විදියට. හැම්ම කණ්ඩායමකම අදහස් අරගෙන හැම කණ්ඩායමකගේම යෝජනාරගෙන, මේ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් බලලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ පනත්කෙටුම් පත නැවත සකස් කරන්න කියනෙ එක තමයි අපි ෝජනා කරන්නේ රටේ සිව්න බලවේගේ ජනමාධ්‍යය කියලා කියන්නේ ජනමාධ්‍යවලට මිනිස්සුන්ගේ මනස්ස විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස ඇති කරන්න රාජ්‍යයකට අත්නෝමතික විදිට බලපෑම් කරන්න බැ ඒ ප්‍රජාත්‍රවාදී විදිහට සිද්ධ වෙන්නට ඕනි ඉතිං ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි හඬනගන්නට අවශ්‍යයි පුරවසියන් විදිහට සමාජමාධ්‍ය ක්‍රියාකාරයින් විදිහට සිවිල් සංවිධහන විදියට දේශපාල පක්ෂ විදිහයට හැමෝම මේ සම්බන්ධෙන් අදහස් දැක්වීම වැදගත් කියලා හිත නොමුකද මේ අදහස් දැක්වීම ප්‍රමාද වුණොත් අනාගතයේදී තවත් උතුරුකොරියාවක් වගේ නැතං චීනය වගේ මාධ්‍ය න්‍යාමනය ඉතා දැඩිව සිදුවන රාජයක් බාට ශ්‍රී ලංකාව පත්වේ විදුත් විකාශන නයාාමන පනත ගැන අප අදහස් දක්වන්න අපි සූදා නම් අපි කතාවක් කහල තියෙනවා මන්න තියෙද්ද පොළු කෑලිවලින් ගහන්න ඔන්නහැ කියලා නමුත් ද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ එහෙම දෙයක් අරංගාවා ප්‍රතිත්‍රස්ත පනත ඒක තමයි ආණ්ඩුව පාවිච්චි කරන්න භාවිතා කරන්න හදපු මන්නේ නමුත් මෙච්ජනතා විරෝධය මතින් මේ මන්නය තාවකාලිකව පැත්තකට දාලා ංගන ඉන්නේ නමුත් රජය මේ ආණ්ඩුව පොළු කැෑලිවලින් ගහන්නක නවත්වල නෑ මේ පොළුකෑලිවලින් ගහන්නේ රටේ ස්නාවි පද්ධතිය වෙච්ච ජනමාධ්‍යයට. මේ පහරදීම මේ පහරදිීම අදීයක නෙමේ ජිරාත් කාලය ඳලා හැම ආණ්ඩුවක්ම කරපු දෙයක්. එදස් නමසය අනුහතේ ශ්‍රී ලංකා බ්ෝඩ්ක අට බිල්ලෙක් ෙන. ඒක මේ අදගේන්න සූදානම් කරලා තියන මේ නව පනත් කෙටුම් පතට ගුඩක් සමානයි. එනිසා. ඒ පනත ඒ වෙලාවේ ශ්‍රීෂ්වාධිකරණය අභියෝගයටට ලකුුණා ජනමත විචාරණයක් සහ තුනෙන් දෙකක පාර්ලමින්තු බෞුතරයක් මත සම්මත කරන්න නියම කරපු නිසා ශ්‍රෂාධිකරණය ඒ අහුලෝගත්ත. ඒ විතරක් නෙයි පුවත්. පත් මණ්ඩල පනතට දෙදස් නමේ සංසෝධනයක් ගන්න උත්සාහ කරා දඩුවන් නම කරන්න තවවස්ථාතිය ද අපි ගොඩක් කියන දස් පහළවෙගෙනාපු දහනමින් සංසෝධනයත් මැතිවරණයට අදාළ සමහර කටයුතු වලට සීම පණනු උත්සහ කරා දස් දාාහතේ ජනවාධනයමන කොමිසම අදාළ සංසෝධනගේන්න උත්සහ කර විසේ පොත් ම්ඩ පනතර නවත සංසෝධනයක්ගේ උත්්සාා කර මේකෙන්සිරගත කරන්න දේපල රාජ සන්ත කරන් මෙආකාර නොෙක් ආකාරේ ද්ඩන තත්ත්වන් ඇති කරන්න උත්සාාකාර ඉතින් මේක නයාමනය නෙමයි මේ මර්ධනය නයාමනය මුවාවෙන් මේ මර්ධනයගේ නෑ හදන්න දැන් මේ අලුත් පනත ගැන නොය කාරේ මධ්‍ය සාකච්ඡාපි රුපවාහනි දකිනවා. එදී ජනාධපිට නිීතිචෝරු ඇවිල්ලා මේ ජනතාවට කියනවා මේ පනත් කෙටුම් පත අවශ්‍යනං ශ්‍රේෂථාධි කරන අභියෝගයට ලක් කරන්න පුළුවන් කියලා. ප්‍රශ් තින්නේ ශ්‍රේෂ්ාධිකරණයට පනත්කෙටුම් පතක් අභියෝගයට ලක් කරම්ම එතනද මූලිකවම සහ ප්‍රධානෝම සරකා බලන්නේ මේ පනත් කෙටුම් පතේ තියෙන ව්‍යවස්ථානක වල භාවි. අපි හොඳර දන්න දෙයක් නීති වුරු හැටියට නීතියත් යුක්තියත් හැම තිස්සම එකමගේ යන්නේෙ නැ එනිසා බොහෝ ජනතාවට එරහි අනර්ථකාර පනත් පාර්මින්තව තුළ සම්බත කර ගැනීම හැක අවත්වෙන. එ නිසා දද පවතර තත්ත්වයානු තුළින් දෙකේ බහුතරයක් හය ගැනීම මේ ආණ්ඩුවට එච්චරම අමාරුවණ එකක්ට ඇැ එනිසා පුරවැසිය විදිහයට අපි උත්සාහ කරන්න ඕනේ මේක මුල් අවස්ථාව මේ තින අනර්ථකාරරි තත්ත්වය පැහැදිලි කරලා මේ පරාජචය කරන්න. තකොට විවේචනය නවතිී නැතුව අපි අපේ කරු පරණවිතාන මහත්මැකිව ආකාරයට අපි යෝජනා තියනවා. කොහොමදක වෙන්න ඕන කියලා. මේ ස්වාධීන කරන්න මේ කොමිසම ස්වාදිීන කරන්න මේ තත්ත්වයන්. අපි මූලිකවම යෝජනාවක් ඉර කියනවා. තියන්නේ ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුමැති රැත්ව මේ සාමාජිකයන් පත් කරෙන්. අපි යෝජනා කරන ද මේකේ පනක්කඩුම් පතති තියන්නේ නීතිය ව්‍යාපාර සහ විද්‍යාව සම්බන්ධයෙන් උපාධරයක පත් කරන්න පුළුවන් කියන ඉතින් දේශපාලන හිතවත්කම් තියෙන තමන්ට හිතවත් ඕන කෙනෙක් මේකායට පත් කරන්න පුළුවන් නමුත් අපි කියන්නේ ආණුක්‍රම ව්‍යස්ථාව සභාවට පුළුවන්. නියම ආයතන වලින් අපේක්ෂකයන් එම නැත්තම් මේ ඉල්ලුම් පතර කැදවන්න ද උදාාරණයක් වශයෙන් නීතිය සම්බන්ධව පත්ර නවශ්‍යනම් මේ කොමිසන් සභාවට නතිීචචවරක් පැහැදිලිම කැඳවන්න පුළුවන් න නීති සගමෙන් ඇතුුම් පතක් කැඳවන්න පුළො. අනිත්තා ආයතන සම්න්ධිය හෙමයි නැ මේක අපට පෙනුනට තමන්ගේ හිතවතුන් දාගෙන තමන්ට තමන් ඉරි දැනගස්සන්න ට හිලාෑ කරගන්න පුළන් වශයන් ස අපේ පලවි යෝජාව විදිර ෝජන හයක් අපේ දැන තිබෙනවා පලවෙනි යෝජනාව විදිර අපක කියන දෙවනි එක කොමසාසරුු ඉවත් කිරීම ඉවත් කරන්න පුළුවන් ජනාතිපතිවරයට දැනුදීමක් මගින් අන්ුරම වවස්ථ සබාවට ඒ ප්‍රමාණවත් නෑ අපි කියන්නේ පාර්ලිමේන්තුය සරල බහුතරයකින් මේ ඉවැත්කිරීම කරන්න මේ සංසූදැරන්න ඒවගේ දැන්ත ප්‍රශ්නය මේ පත්කරුම් පද තියෙන්නේ පනත සම්මවත්ත වෙච්ච දිරසිට මාසහයක් ඇතුළත දැනත තියන විකාශය නා අතනට තින බලපතට අහස් වෙනවා. මාස තුනක් ඇතුළත නව ඉල්ලුම් පතරයක් යොම් කරන්න ඕන. මේක පැහැදිලිියම මේ තියනෙ මර්ධනය තමයි. හැමතිස්සෙම තමන්ට හීලැන් ජනමාදධය ගුණ්ගාගන්න ත්සාගයන්න. අපි කියන්නේ ැ බලපත්‍ර ලබාගෙන විකාශන කටුතු කරන විකාශන ආයතන සඳහා. නව පනතයටේ බලපත්‍ර අනිවාරෙන්ම ලැබෙන බවට සහිතිකවන ප්‍රතිපාදයක් ඇැදුවත් කරන්න දැනට කාලයක් තිස්සේ විකාශනය කටුතු කලානම් නියාාමණයක් කරන එක අවශ්‍යයි. නමුත් බලපත්‍ර අහෝසි කරනවා කියෙන තර්ජනය තමන්ගේ ආයතනයට තමගේ හිසට උඩින් කඩුවක් කෙල්ලෙනවාගේ තත්ත්වයක් මේ පනතමගේ ඇති කරන්න එපා එය බලවත් ලෙස. ජනමාත්ද මේ ටේ ම කලින්කිව්වාගේ ස්නායු පද්ධත්වයට මරාදමණඩ කරන වෙලා. ඒවාගේ වාර්ෂික බලපත්‍ර. අලුත්ක්‍රීපය ප්‍රතිබාධන ඉවත්ක කළ හැකි නැත්නම් අවුරුද්ධෙන් අවුරුද්ධට ඊලා අවස්ථාවේ අපිට බලපත්තය ලැබෙයිද නැද්ද යන තත්ත්වය මත බරපතල ලෙසන්. මේ නියම නායතන මේ නියම නාතන මගින් කන බලප මේ බලපතර ලබා නොදී හැකි කියන තත්ත්ව දැඩ ලෙස අපට බපා. ඒවගේම බලපත්ත අත්ිටියුවෝොෝ වීම හෝ බලපත්ත අහෝසි රීම පදනමක් ලෙස ජාතික ආර්ථිකයට අගත්‍යයක වන විකාශන අන්තර්ග තැන නිවත් කිරීම. මෙ කලින් පනත්වල ජාතික ආරක්ෂාවති වුණ ජාතික ආර්ථිකය අප කියනවන.ඊපF එකේ සල්ලි සේව කාර්ථසා දෙක අරමුදලි සල්ලි මේ රජයේ යොදාගැනීම ප්‍රශ්නයක් කියලා. මේ කොමිසම තීරණයකරෝත් ඔහු. ජාතික ආර්ථිකට බරපතල ප්‍රශ්නය මරු පහරන්න ඒ මතම මේ කොමිසම තීරණය කරොත් මේ බලපත අහුසි කර මොකදද අපිට තොරතු ගන ගන්න තිරවස්ථාව සමම යෝජනා කරන්නේ අනුහත ඉදලා මේ මර්ධනකාරි පණත් ගෙනාපු වෙලාබේ මෙ සියලුම රජයන් සියලුම අද ඉන්න දේශපාලෙකෝ එකක් ආණ්ඩුවල රජාන්නල කටතු කර ඇනිසා ඔවුගේ ලොකුකමැත්තක් නෑ මේ පනත්වලට එනිසා අපි ජනතාව විදිර පැළගහිලා අපේ ශක්තියෙන් මේ සම්බන්ධ මේ විුරෘධාවේ දිගින් දිගට අරගන ගෙල්ල මෙය මුල්ල අවස්ථයි පරාජය කරොත් ඒඉතා යහපත් දෙයක් වේ රට යනාගතයට ඒ ගැන අපි ඉතන්න ඕනේඒැනවයි ප පනත්ම්බඳධ මේ සම්බන්ධන්නේ වෙන හරි හරි ඒගැ අප මේ පැසිකිරමක් කරන්න ොලින් ඉසල්ලක් බලු මේ විකාශන අධිකාරි පනතව සම්බධ හර කැටලව තිනොද ඒ දෙපත් කනට න ඒක දෙකක් ඒ කියන්නේ මේ ඔ රජාගෙන හාමුදුරුව අත්තරංගුට අර්ගෙන තියවෙන්නේ ආගමට අපහස කලා කියලා IC ප පනති යටති දැ අපේ මෙත දෙකක් අපි කතා කරන්නේ මමහනේ ප්‍රශන පහැසිකිරීමම අපිර මගද අප යුතු මුගුත්තු අපිගන තාකර ප නිසා විකාශන විද්‍යුත් න්‍යයාමන විකාශන මේ පනත පරත්කට පත සදදි මොනවා ැලුව තිබෙන ද අප පිදිරිපත් කරු කරනුට අාලුඒවනෑත් හොඳයි. ද මේ අහන්නේ යිPR පනත යටතේ අතරංගෝට ගත්තා අය දිගටම රිමාණ් බන්ධනාගාර තියගෙන ඉන්නවා අපිත්ඒේ සම්බන්ධය අහත්්‍යකවා මොකදබි කියන්නේ කියලා. ඇත්තේම අපි ප්‍රකාශ කලේ යිප පනත මේ ආණ්ඩුව අවභාවිතා කරනු. අවභාවිතා කරනවා. එකන්නේ මෙතන රටේ තින ප්‍රකෝපකාරී කර්මාන්තයක් යටටිින් ක්‍රියාත්මක වෙනවා ඊට සමගාමීව ආ්ඩු තමන්ගේ දශපාලන ගොමනාකං ස්ටකර ගැනීම සඳහා යිICසිපර් පනත භාවිතා කරනවා. දැනට අත්තරංගුවට අරගෙන ඉන්වා කීප දෙෙනෙක් අර නතාශා හාමුදුරුව සහත් තවත් කෙනෙක් බරුණු එතකොට දැන් අපට පෙනෙනවා මේගොල්ලු මේ කරලා තියෙන සමාජමාධ්‍ය ප්‍රකාශ ගත්තාම් පස්සේ මේවැෑ කවුරවර් හිතරනවනම් ආගමික අපහාසයක් සිද්ධ වනයි කියලා මේ අයිප පනත ඇති අතරංගෝඩ ගණඩ පුලුවන් වෙන්නේ ඒ වගේ ප්‍රකාශ නිසා විශාල ආගමික ගැටුමක් ඇතුවෙනඕන. විශාල ජනත අසාහනයක් මිසු ප්‍රචන්්ඩත්වයට යනුවන ආගමික කලකොල්ල අහල වාර්ගික ආගමික කලකෝරාවලට ඒ ප්‍රකාශ තුඩු දීල තියෙනවනන් තමයි මෙහෙම ගණ්ඩ පුලුවන් වෙන්නේ. දැන්වඔය සුද්දෝදන රජතුමාගේ පුත්්‍රයාාවෝ සිදුහත්කුමාරයා ගැන ඒ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ගෞරවාමිට පද භාවිතා කල නෑ කියනි අර නතාශ වැරන්තයන්නේ අපි සාමාන්‍යය කැන සුද්දෝතන ජතුමාගේ පුත්කුමරු සිදුහත්කල්තම අපි කියන්නේ. දැහෙම කිවේ නෑ කලතර මේ අර්ගෙන තියෙන. දැන් ඒක මේ ඇඇපනොදී හිරේතියාගෙන බධනාගාරතියාගර ඉන්න තරම් වරදද. අපි රහන්න බොලකන ඒ ප්‍රකාශය මිනිහෙකුට ඇපනොදී න්දනාගාරය තුළි තියා ගන්න රම් කාරණාවවද මේ හන්නේ. අර මයිස්කවාක මේ නීතිය නීතිය මොනහරි ප්‍රතිපාදන තිව ගත් තන් යුක්තියක් කිෂ්ටවනවාොද. මිනි කොට හෙමතා කරන්න බැරිද. ඒවගේම තමයි ඔහම ගත්තහෙම කීදනෙ කතනගොට ගණ්ඩද. ඔය මත ගන්නවන්නන් කීදනෙ ගණ්ඩද ඔය නතාශවිතරන්න එවෙනි වගේ කතාකිවේ තැන් ධන්ත ධාතුූන් වහන්සේ ගැන්න කොච්චරය එකේ කතා කිවද ගොඩක්කයි. දරක හාමුදුරමක්හෙම කියෙවෙලා හාමුදුර ගේහිල්ලා මහනා හාමුදුරලක සමාවගත්තා. සමාගත්තාන් හාමුදුරට සමවදුන්නා. කතාවෙතනගීවරයි. ගත්තින ෑන අත්තරංගෝට. එයහෙම ගත්තහන් පස්සේ හිරගවල පුරුවන්ඩුවල් වනීම කරණ්ඩි ගුත්තීම.ඇපනදී මිනිසු බන්ධනාාර ගත කල්ලි වෙරල්ලා මනිසුන්ගේ ඕනම වෙලාක මේ ඕනම කෙන ග්ඩ පුලුව අනමේ අතරංගෝට. පං කියයන්නේ. තම අපිනැ කිව මේ සමාව ඉල්ලතිනව සමාවදෙන්ඩ ඒවගේමතුම අපි යෝජනා කලාා මේ කලාකාරයෙන්ට මාධ්‍යකරුවන්ට YouTube කරන සේලු දෙනාටම මේක ඇදහෙලිවන්තියෝ ඉන්න සමාජය මේක ගොඩක්කයි ආගම් අදහනෝ ඒවගේ දේශපාලෙ අදහන දේශපාල තින කාල් මක් අදහනය ඉන්න ලෙනිින් අදහනය ඉන්නේඒළට ඔය ජරම් බෙන්තරන අදහන ඉන්න ලබරල් වාද මක් වාද ක්කම ඇද හිලිවන්තය නික ඇද හිිවන්ත නිරාගමක ගුුණ නිරාගමිකවාද අදහනෝ මනොහරි ගේපුුකම සෑහට කේන්තියනවා හිතරි දෙනවා එම නිසා සමාජයේ ඇද හිවන්තියෝ ඉන්න ගොඩක් විචාරාත්ම ගොඩක්ක පරික්ෂා කරන්නේ සමාර කාරණ හිතරරි දෙෙනති මේවද්‍ය සංගවේදීවෙල වැඩ කරන්න කළ ඉල්ලන අතරම අපි මේ ආණ්ඩුවට ප්‍රකාශ කරනවා මේ විදිහට මිනිස්සු සුළු සුළු කාරාමත අත්තරංගුවට අරගෙන තමන්ගේ තමන්ගේ දේශපාන පතිරූ පහදාගන්න. ලොකු සිංහල බෞද්ධය වීරුව හැට පිෙනි හිටිට. එම ඇත අනාගතයේ දී මුොකක් කරිත වීරේ ගෙන්න්න ග්ඩ යෙන යට උමනාව මත මේවිදියට රටේ යුක්තිය උල්ලංගනය කරනවනම්. මිනිස්සු අමත කරන්න එපා මිනිස්සු වට යටවෙෙන නෑකින්. රටක පාලකයා නීති අවභාවිතා කරනවනං, යුක්තිය උල්ලංගනය කරනවාන මිනිස්සු බන්ධනාගාරවට අයුක්තිසාගතව ගාල් කරනවානං ඒ වගේ රාජ්‍යයක්ක් මිනිස්සු ඉවසන්නේ නෑ යිතිහාසය කවදවත් ඉවසලන් නෑ. එම නිසා තමයි අපි පකාශ කරන්නේ වහාම වහාම මේ ICප එක අවභාවිතා කරන එක නවත් අන්ඩ මිනිස් ඒවගේ ම තමයි ICපා ගෙනෑවි මේ පනත ගෙනෑවි ඕ වගේ දෙවල් කරඩ නෙවී සමාජයක තිබෙන මිනිසුන්ගේ පිරිසකගේ සිවිල්හ දේශපාන යිතිවාසිකම ආරක්ෂ කරන්ඩයි මේ පනත ගෙනැවි. දැ පනතන් කරන මිනිසන්ගේ සිවිල්හ දේපාන තිපවාසික විනාශසරල ධාන. හරිම සෝචනයේ ඒ පනතටේ සිද් විච්චික ක් ජාතීන්ගේ සංවිධානයේ ශවිල්ලාධ දෙේපලන අයිතිවාක ප්‍රඥපති ගෙනයි මුල ලකම මිනිසුන්ගේ. ප්‍රවවැසියන්ගේ රාජවල ජීවතෙන් මනිසුන්ගේ. අයිතින් ආරක්ෂා කරගන්නට. ලංකාව කරන්නේ මුවවෙෙන්ගේ යිතිවාසිකම් විනාස කළදානයක. ඉතින් සමහරය නොදැනුවත්වම සමාර ආගමික නායෙකෝ සරගම්මට සංස්කෘතින්ට ගරු කරන අය. මේ ආණ්ඩුව ගෙන යන මේ මර්ධන නීති රීතිය තවත් දැඩි කරන්නට තව නීතිගෙන කළ කෙව්වට මෙතන වෙන්නේ වෙන්න සෙප්පඩ විද්‍යාවක් මේ වෙන්නේ. මේ රටේ වෙන්නේ මේ රටේ ආගමට සිංහල ජාතියට බෞද්ධාගමට නිසාාල තරජනයක් ඇතිකෙනව කියලා මේ කට්ටියම එකතු වෙලා ලොකු බීතියක් හදනෝ මේ බීතික කර්මාන්තයක් ප්‍රකෝපන කර්මාන්තයක් අපිරකිව වුටරේජ ඉඩස්ට්‍රික මේ එකතු කල්ල එකතුකවෙල්ලා අර ඒකාලි රට ගලවගණඩ වීරේ ගෙනවගේ එක්කන ගේන්ඩ හදැන් ගෙන ගේ ආර්ථික වසිෙන් රටබීමට බිම්බත් වෙලා තියෙන වෙලාවක ඒ ප්‍රශ්න වලින් මිනිස්සු කතා කනක වලක් වලිකර වෙලා වෙන වයාජ ප්‍රශ්ටිකම් මතුකරලෙකොර වෙලා එක්කෙනෙ වීරෙක් ජලුම්කාරේ ගේන්ඩ හදන අවුට්‍රේජ ින්දස්ශ්‍රියක වැඩක් මේ තියෙන්නේ ICප පනත ඒ වනිෙන් අවභා විතා කරන්න වහමක නවත්තන්න කලා අපි නැවතත් ප්‍රකාශ්කරට කැමති. ලක්තිරණ පූතකට ඒහ කියීදර් වල්ටගෙනකෙ කුමමාක්.